ඒගොල්ලන් දන්නවනේ ආණ්ඩුව නොවැම්බර් මාසයේ ජනාධිපතිතුමා පත් වෙච්ච හැටියෙම අර විශාලම හමුදා හෙඩ්කෝටර්ස් එක තිබිච්ච තැන විකුණලා දැම්මා. නොවැම්බර් මාසේ ඇවිල්ලා ඒකේ පිටිපස්සේ අනිත් කැල්ලත් වික්කා. දැන් මේක බෙරියන් දුන්නේ අපේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම අර හිටපු ආණ්ඩුව තමයි රටේ ආරක්ෂාව නැති වුණා කියන එක. ඒක විතරයි හේතුවක් දැක්කේ. අද මොකද උනේ? ඒ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් අද කටහැරලා කතා කරන්නේ නැහැ. මේ රටේ දේපල මේ රටම විකුණනවා කියන එක මේ කවුරුත් ඉතලා බලන්නෙත් නැහැ. ඒ රටට ආදරේකුත් නැහැ කියන එක මම මේ අය ප්‍රකාශ කරන්න උනේ. නැත්තම් පොඩි පොඩි දේවල් වලට අපේ රතනහාමුදුරු කොළඹ ඉඳලා නුවර ගිහිල්ලා ආ එයා උද්ඝෝෂණ පටන් ගත්තා. ඊට පස්සේ පෙළපාලි එන්න ගත්තා. ආ රටේ ආරක්ෂාව නැහැ කිව්වා. දැන් අවුරුදුකුත් පහු වෙලා මේගොල්ලන්ට තවමත් වාස්කු ඉරිදා මහා මුලකරු කවුද කියන එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ තියෙන වැදගත්ම සිදුවීම කියලා හිතන්නේ. 300ක් මරුණයි කියලා කියනවා කාඩිනල් උන්නේ කාඩිනල් වාන්සේ මේ ගැන නිතර කතා කරනවා. හැබැයි ඒ ඔක්කොමලා නිශ්ශබ්ද වුණා. මොන මොනාරි කතා වෙලා තියෙනවා ඔක්කොම එකපාරටම නිශ්ශබ්ද වුණා. රටේ මොකද වෙන්නේ කියන එකවත් අද කාටවත් කතා කරන්න බැරි තත්ත්වයක්. මේ රටේ ඉතිහාසයේ අරන් බැලුවා නම් පළවෙනි පාරට මිනිහෙක්ට ටෙලිෆෝන් එකේ කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. Facebook එකේ post එකක් දාන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. WhatsApp එකේ post එකක් බසන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පොලිසියෙන් ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. කිසිම මනුස්සකමක් නැහැ. ඒ මානසික තත්ත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. මේක තමයි ලොකුම ප්‍රශ්නේ රට. මම දන්න නීතිඥවරියක් කතා කරලා කියනවා ටෙලිෆෝන් එක විතරක් නෙවෙයි අසත් WhatsApp එකෙත් කතා කරන්න එපා කියලා කියනවා. WhatsApp එකත් ආගෙන ඉන්නවා මගේ ඊටපු අමාත්‍යවරෙක්ව ඇරස් කරලා ගෙනියන්න WhatsApp කෝල් එක තමයි අපි පාවිච්චි කරුවේ කියලා CID කින් කියනවා. Breaking.lk